මගේ නම සිතාරා මගේ ගම තමයි කතරගම මම පාසල් අධ්‍යාපනය කරේ කතරගමෙන් මම එළවළු විෂය හදාරීම සඳහා මම ඇත්තටම කොළඹ තමයි මගේ එළවළු විෂය හදාරීම සඳහා පන්ති ගියේ ඊළඟට මට එළවළු රිසල්ට් ආවට පස්සේ මට ඇත්තටම උමනාවක් තිබුණා චූටිකාරේ නම් මගේ තිබ්බ හිණයක් තමයි කවදාහරි ඩොක්ටර් කෙනෙක් වෙන එක. ඉතින් ගෙදරින් ගොඩාක් සපෝට් කරා ඒ දෙයට. ඊළඟට එළව රිසල්ට් එනකම් මම අතරමැදි හොබුවා. ඒ කියන්නේ විදේශ අධ්‍යාපනය ලැබුණ මට මේ හිණයට යන්න පුළුවන් අවස්ථාවක්. ඒ අවස්ථාව හොයන අතරතුර තමයි මට IMC කියන එක හම්බුනේ. අතරම IMC එකට එන ආවා. ඊට පස්සේ ඇවිල්ලා මට මුලින්ම හම්බුනේ මැන්ඩි. She is very nice. අතරම කිව්වොත් මට හම්බුන හොඳම ජීවිතේ හම්බෙච්ච ලස්සන අතරම නයිස් පර්සන් කෙනෙක්. දැන් මට හම්බුනා මිස්ටර් අමිල. He helped me a lot for everything and මට ඇත්තරම අවශ්‍ය දේවල් කරලා දුන්නේ ඇත්තරම සති දෙකකින් වගේ කාලෙකදී. මොකද මම IMC එකට ගියේ සෙප්ටම්බර් 1st week එකේ. දැන් මට මෙහාට ෆ්ලයි කරන්න තිබ්බේ ඔක්තෝබර් 11th. දැන් ඒ කාලය අතරතුරදී ඇත්තරම මට IMC එකේ මැන්ඩි ඇන් මිස්ටර් අමිල මට ගොඩක් හෙල්ප් කළා. මට යන්න ඕනද හැමතැනම කිව්වා. මම කෝල් කරපු හැම ටයිම් එකම සමහර ටයිම් වලට මම රෑට මැනේජර් කෝල් කරා. But she answered my every call and she replied every time. They helped me a lot. Then after මෙහාට ආවා ෆ්ලයිට් එක බුක් කරන එක පවා හැමදේම ඉඳන් IMC එකෙන් තමයි හෙල්ප් කරේ. ඉතින් අපිට ගොඩක් ගයිඩ් කරා අපිට හැමදේම කියලා දුන්නා. මෙහාට ආවට පස්සේ අපි එයාපෝර්ට් එකෙන් ඉඳන් මේ හොස්ටල් ලයිෆ් එක දක්වා මෙහාට ඇවිල්ලා කාත්‍යාය ගොඩක් හෙල්ප් කරා ඒ දේවල් වලට. ඩොක්ටර් බාතිය එයාගේ ඩොක්ටර් බාතිය යටතේ කාත්‍ය අපිට ගොඩක් හෙල්ප් කරා. මෙහාට ආවට පස්සේ අපිට ෆස්ට් මීල් එක එයාලා සප්ලයි කරා. දැන් 2 days එයාලා අපිට මීල්ස් දුන්නා බිකෝස් ෆස්ට් ඩේ අපිට මෙහාට යූස් වෙන ටිකක් කල් යන නිසා. ඉතින් ඇත්තට මේක ගොඩාක් යූස්ෆුල් වුණා. මොකද අපි ගෙදර හැදුනේ අම්මල තාතලත් එක්ක. ඒ කියන්නේ අපි හරියට ඇත්තරම කිව්වොත් මගේ ජීවිතේ මම මෙහාට නිකන් ඇත්තරම පරිප්පුවක සදා ගන්න දන්නේ. මුලින්ම මෙහාට ඇවිල්ලා තමයි මම මුලින්ම ෆස්ට් ටයිම් දාල් කරි එකක් හැදුවේ. ඒ හැදුවත් ඉන්ටර්නෙට් එක බලාගෙන. එහෙම පටන් ගත්ත ලයිෆ් එක අද වෙනකොට ඒ කියන්නේ හිතන ඕන කෑමක් හදන්න පුළුවන් තත්යකට ඇවිල්ලා තියෙනවා. ඒත් ඒ යුනි එක පැත්තෙන් ගත්තොත් ඇත්තරම යුනි එක ගොඩක් අපිට හෙල්ප් කරනවා. කාත්‍ය මුලින්ම අපි එක්කන් ගියා මේ සුබ මාර්ගයට හිතින හැම තැනකටම එක්කන් ගියා. මෙහෙට ඇවිල්ලා ඉතින් අපි හැම දෙයකම හරිම ලස්සනට යූස් වෙලා තියෙනවා අද වෙනකොට. මෙහි කියන්නේ දැන් මෙහි ඇවිල්ලා අපිට ජීවත් වෙන ඇත්තටම රෂ්‍යන් කියන භාෂාව ඇත්තටම අත්‍යවශ්‍ය. කඩේකට ගියත් රෂ්‍යන් වලින් තමයි හැම දෙයක්ම දෙන්නේ. ඉතින් කාත්‍ය අපිට පළවෙනි දවසේ මෙක්කන් ගිහිල්ලා එයා මේව පෙන්නවා. ඒ කියන්නේ අපි ගොඩක් යන කරදර කරන. ඉතින් ඇත්තටම අපි අරුතනම අපිට ෆෝන් එකට රීලෝඩ් එකක්වත් දාගන්න පියා ඒ වෙනකොට දැනගෙන හිටියේ. ඉතින් එයා අපිට හැම දෙයක්ම හෙල්ප් කරා. දැන් ආෆ්ටර් දැන් ඊට පස්සේ දැන් අපි හොස්ටල් නම්බර් 4 එකට ෂිෆ්ට් වුණා. ඉතින් මේ හොස්ටල් නම්බර් 4 එක ඇත්තටම අපිට ගෙදර ඉන්නවා වගේ. මොකද අපි ගෙදරින් වෙන් වෙලා අපිට හෝම් සික් කියන ගොඩක් විදියට බලපෑව පළවෙනි මාස දෙකේම. අපිට හරියට ඒ කියන්නේ වොෂ්රූම් එහෙම හැම දෙයක්ම ඒ කියන්නේ ගෙදරක් වගේ මේ ප්ලේස් එකේ අපිට තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. ඉතින් එඩියුකේෂන් පැත්ත ගත්තොත් මේ ඇනටමි ඒ හැමදේම ඇනටමි තමයි මේන් සබ්ජෙක්ට් එක. ෆස්ට් ඇන් සෙකන්ඩ් ඉයර් වලම සෙකන්ඩ් ඉයර් අපිට නෝමල් ඇනටමි ෆයිනල් පවා තියෙනවා. ඉතින් ඒවට හොඳම ලෙක්චරර්ස්ලා ඉන්නවා, හොඳම ප්‍රොෆෙසර්ස්ලා. ඒ හැමෝම අපිට ගොඩක් හෙල්ප් කරනවා. මෙහි තියෙන ගොඩක්ම හොඳ ඇඩ්වාන්ටේජ් එක විදිහට මම දකින්නේ අපිට ලෙක්චර්ස් වලට අමතර 10 ස්ටුඩන්ට්ස්ලා 12 or 13 ස්ටුඩන්ට් කරලා යාලා ගෲප් වයිස් කරලා අපිට ඇත්තටම ස්ටඩි කරනවා.
ඒකෙන් අපිට ටීචර්ත් එක්ක තියෙන කන්ටැක්ට් වෙන්න තියෙන ඒ පරාසය වැඩි අපිට if you have any question we can directly ask from them in the lecture we can't ask like that no so so many people in the lecture and we can't do that in the lecture අතරම සිස්ටම් එක හොඳයි රෂියන් රෂියන් භාෂාව සම්බන්ධව ගත්තොත් අපිට ගොඩක්ම ඒ කියන්නේ ඇල්ෆබෙට් එකේ ඉඳලා අපිට ඉදිරියට යන්න ඒ ටීචර්ස්ලා ගොඩක් හෙල්ප් කරනවා. ඉතින් මෙහි এডুকেෂන් සිස්ටම් එක ඇත්තටම හොඳයි. මොකද දැන් මගේ සමහර යාළුවෝ ඉන්නවා චයිනා ඉන්නවා එකක ඒ කියන්නේ ලෝකෙ පුරා පැතිරෙන ඒ කියන්නේ යුනිවර්සිටීස් වල ඉන්නේ. They only have the lectures. The group wise system is I think in only here. Then අපිට මගේ ස්ටුඩන්ට් රෙප්‍රසෙන්ටේටිව් දෙදින මාරීනා she helped me lot to move to this new hostel and ඇත්තරම කියන්න තියෙන්නේ IMC එක අපිව first year එක විතරක් නෙවෙයි මේ අවුරුදු 6 පුරාම අපිව බලයි ඒ කියන්නේ දැන් මම second year student කෙනෙක් ඒත් මට hostel එකට move වෙන්න මම මගේ name එකේ list එකට add කරලා තිබ්බේ නෑ Then I had to face a lot of problems. Then I called Marina, and she came and she talked with the rector and she solved everything. After me, kya na thiye ni IMC ekeng apne hamadama balena. Kya na apni then second year the third year the apne mukhre doubt ke rathiye na apne Marina de call karna pula. Marina de call kara maya hamadhe m pathe ko thiye kya na aage wada thi but. ඒ හැමදේම මෙයා කරලා අපි ගැන බලනවා. ඒක ඇත්තටම මාර හද. සමහර ඒ කියන්නේ සමහර ළමයි ඉන්නවා මෙහි යාලා එක එක ඒජන්සි වලින් එන්නේ නැත්තේ. සමහර අයට සමහර දේවල් වලදී ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා. හැබැයි අපිට IMC එකෙන් ආපු නිසා මොකද යාලා අපිත් එක්ක හැම වෙලාවෙම හිටියා. ඒ කියන්නේ අපිට මොකයි ප්‍රශ්නයක් තිබ්බද අපි ඩිරෙක්ට්ලි කෝල් කරලා යාගේ හෙල්ප් එකක් ගන්න පුළුවන්. ඒ කම්බිනේෂන් එක මෙහෙ තියෙනවා සිස්ටම් එකේ. I think it's only from IMC. Yeah, and thank you so much for everything. And ඔයාලට කියන්න තියෙන්නේ අතරම ඔයාලා ගන්න හොඳ තීරණයක් තමයි IMC එක තෝරගන්න එක. මොකද ජීවිතේ ලොකු ගමනක් යන්න අදිෂ්ඨානයක් තියෙන කෙනෙක්ට IMC එක තමයි හොඳම තැන. ඇත්තටම IMC එක තමයි හොඳම තැන. මම ඔයාලට රෙකමෙන්ඩ් කරන්නේ IMC එක හරහා සම්බන්ධ වෙන්න. එතන ඉන්න කාර්ය මණ්ඩලයේ ස්ටාෆ් එක ඔයාලට ගොඩාක් උදව් කරයි. හැමදේම කරලා දෙයි. ඒ ඔයාලට බය වෙන්න නැතුව එන්න පුළුවන්. Realize your medical career objectives with IMC International Medical Campus. Science at the heart of medicine.